ආයුබෝවන් කුසරරෝ වීඩියෝ කැලේට ඔබ සම සාදරයෙන් පිළිගනිමි. අද මා ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික විහාරයක් වන ශ්‍රී සංඝපාල වැඩමුළු විහාරය. මේ පළවෙනි කොටසයි. සබර්ගුණ පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ අටකලන් කුමරණයට අයත් ස්ථානය අවර ප්‍රදේශය අන්තර්ගතව සංඝපාල යන සුමදුව යමින් ගම්මෝරයක් ලෙසට නිර්මාණය වී තිබෙන අතර විහාරයේ පිහිටි නිලවර්ණ සන්නිධියද සංඝපාල සන්නිධියද ප්‍රසිද්ධ වී තිබේ. රත්නපුර මුවන්කොට මහා මාර්ගයට නුදුරින් 38 කිලෝමීටර කළුවාසල යතෝක්ත ඓතිහාසික ලිම්නිහරය අරණියට මුල් ගොඩනැගිලි මොනිරුක්ෂ හා චෛත්‍යද පිහිටාත්තේය. ක්‍රිස්තුපූර්ව දෙවන සතවර්ෂයේදී දිව 161 කොට රජ බවට පත් වික්‍රමණු මහරජතුමාගේ දසමහයෝධීන් අකුරේ කෙනෙක් වූ සේනාධිපති සුදේව යෝධයාගේ ජන සංඛ්‍ය සුරක්ෂිත ලෙස ස්ථානයේ පර්වතයක නිධාන කර ඇතැයි ජයප්‍රවාදයකි. සංඝපාල යන නමින් විහාරස්ථානයේ ප්‍රසිද්ධ වී ඇත්තේ එම නිසාය. ශ්‍රී සංඝපාල රජ මහා විහාරයේ ඓතිහාසික වටිනාකම පරීක්ෂා කරන විට එහි සජීවී තත්ත්වය යුගස්තරකට බෙදිය හැකිය. ක්‍රිස්තුපූර්ව යුගය, පොළොන්නර යුගය, මහනුවර යුගය හා නූතන යුගය යන සංඝපාල ආරණ්‍ය සේනාසනයේ ආරම්භක සමය ප්‍රතිමාවකදී දකුණු ඉන්දියානු පරිසරවල වදුනේ ශ්‍රී ලංකාව වගේ ජීවිත පරිත්‍යාගයේ සටන් රාජිත දුමුණු මහරජතුමාගේ දසමහා යෝධී අතර සුදේව යෝධයාට තිබුණේ අද්විතීය ස්ථානයකි. කන්ගිරි කරවල සක්හඬ පැවැත්වීමට විදුලි ලෝබල් දීමට කරම තක්ෂය ගලුදලත් ඇති සුදේව මාත් සුදේවයන් නමින් ප්‍රසිද්ධියට පත්ව සිටියේ. වරසකරන්ගෙන් නොවිම පුත්‍රතුන රැකගත් විකුණමුණු නරේන්ද්‍රයානෝ රට මුදා ගැනීමට බොහෝපකාරය වූ දශමහා යුදීන්ට ත්‍යාග හා ගම්මර ප්‍රදානය කළහ. සුදේවට ලැබුණේ මල්ලේ බෙද්ද ගම්මෝරයයි. Thank you.
ఆశల తులకు సాగా జీవ వ్యవధి వర్షపు రంగస రటబేరంగ జాతి శీల సమాధి ప్రజ్ఞావద కిలేసపు రంగస మృత్యురంగ తరగముట విత్తువ పరిసర అవతిగలై పల్లే పెద్ద ఉండగము తిరిగి నుండి ఉషదేవ విద్య మహర్షి సంతోషేట పత్రాలుట చెప్పారు. దేవాల సంకీర్ణద్ద మేము విహార భూమితుల పేటు ఎత్త మిగి దేవుని కొట్టసే మీ గావ వీడియో బలాపు అన్నాయి.